अभी बालम कॉपीराइट स्क्रिप्ट क्या के नहीं बहुत मदद की है ला इसलिए हम डैशबोर्ड को ओपन कर रहा है ये डैशबोर्ड है तब इतना पेना फैल रही होगा कि कॉपीराइट क्या के रहा एक्टिव कॉपीराइट स्क्रिप्ट के ला देना क्योंकि कॉपीराइट स्क्रिप्ट ना काउ चैनल लेकर मैं नहीं पेना कि ना अपने वीडियो अपलोड करने में कुछ डर भी ना මේ වගේ ප්‍රශ්නයක් දැන් මේකට මේ කොපිරයිට් එක ඇවිල්ලා තියෙන්නේ මොකද්ද කියලා මේක අපිට පෙන්වන්න ඕනේ. ඒකෝ දැන් කොපිරයිට් එකට ආවට පස්සේ මේකේ දැන් ඇඩ්සෙන්ස් මේ වැඩ කරන්නේ නැහැ. එනේ අපිට ඇඩ්වර්ටයිස් සල්ලි හම් වෙන එක නැති වෙනවා. කොපිරයිට් ඩිස්ට්‍රික්ට් එක ආවට පස්සේ ඒක මාස 3ක් තියෙනවා. ආ නැහැ මේක මාසෙයි තියෙන්නේ. කොපිරයිට් ඩිස්ට්‍රික්ට් එක මාස 3ක් තියෙනවා. The video was removed from the YouTube channel. See you the strike. If you get free copyright strike, you account along with any associated channel will be subject to the termination. Can a copyright strike to not cover channel like that? Even now, give it out. Can the copyright strike to have been till the September 27th? දෙසැම්බර් 27 ස්පයර් එක දෙසැම්බර් 26 වෙනකල් දිනවා. දෙසැම්බර් 26 පස්සේ ආයි ඇප්ලයි කරන්න පුළුවන් මේ ඇඩ්සෙන්ස් වලට. දැන් මේකේ ඇඩ්සෙන්ස් නැති වෙලා දිනවා. ඒ කියන්නේ අනුන්ගේ කන්ටෙන්ට් එකක් දාලා රියුස් දැන් මම දාලා කලේ සාරංගගේ විරක්ෂිගේ වෙඩින් එකේ වීඩියෝ එකක් තමයි දැන් මේ. ඒකෙදී මේ 6:23 ඉඳන් 11:34 වෙනකම් ආයේ පොඩි කැලට තමයි මේ කොපිරයිට් ඉස්සික් කැවිලා තියෙන්නේ. අපිට පුළුවන් මේක සිලෙක්ට් ඇක්ෂන් එකකින් කන්ටැක්ට් ක්ලයිමට් කියන්නේ සාරංගව කන්ටැක්ට් කරගෙන මේක අයින් කරන්න කියලා කියන්න පුළුවන්. දැන් කොහොමවත් බෑ. දැන් කොපිරයිට් එක වැදලා තියෙන්නේ. ඒගොල්ලෝ ඉස්සෙල්ලා ඊමේල් එකක් එවනවා. ඊමේල් එකකින් පස්සේ තමයි තවත් හතක්කින් පස්සේ අපිට අයින් කරගන්න කියලා එනවා. ඔයාට කොපිරයිට් එකක් වදිනවා කියලා. ඒක එහෙම කරේ නැත්නම් එයාට අයින් කරන්න පුළුවන්. ඒක ඔටෝ අයින් වෙනවා. දැන් මේක ගහලා තියෙන්නේ වීඩියෝ ඒ වීඩියෝ එක විතරක් නෙමෙයි අනික් වීඩියෝ වලත් සල්ලි හොයන එක නැති වෙනවා. සමහරක් වෙලාවට වෙනස් වෙනවා ඇති. ඒ කොහොමද මගේ ආයි ඇඩ්සෙන්ස් එනේබල් කරලා තිබ්බක දැන් ඩිසේබල් වෙලා තියෙන්නේ. ආයි මට ඇප්ලයි කරන්න පුළුවන් දෙසැම්බර් 7න් පස්සේ. දෙසැම්බර් 7 වෙනකල් බෑ. දෙසැම්බර් 7න් පස්සේ මට ආයි ඇප්ලයි කරන්න බෑ. ඉතින් ඉම්පෝර්ටඩ් නොටිෆිකේෂන් කියලා දෙනවා. channel no longer monetization. your channel is no longer eligible for monetization. තොමර හත ඉගෙන ගන්න. Learn more. Your channel is no longer able to monetize after review your application. ඩායි මම මේක ඇඩ්සෙන්ස් ඉනේබල් කරගන්නවා. මේක ෆීඩ්බැක් එක ඇවිල්ලා තියෙන්නේ reused content. දැන් සාරංගගේ දාපු එක වෙන කෙනෙක්ගේ වීඩියෝ එක. ඒක දාපු හිඳ තමයි මේක කොපිරයිට් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒක අයින් කරලා ආය ඇප්ලයි කරන්න ඕනේ. දැන් මේ ඔත් ටයිම් එක දැන් මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා හරියට තියෙනවා නේද? 6192ක් තියෙනවා පබ්ලික් වොච්චර්ස්.
පැය 4000යි තියෙන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000යි තියෙනවා ඩායි ඇප්ලයි කරන්න පුළුවන් නැත්නම් ඒත් ඇප්ලයි කරන්න බෑ ආයි ඒක සම්පූර්ණ නැතත් ඒකින්ද හරි පරිස්සම් වෙන්න ඕනේ කොපිරයිට් ස්ටික් එක දරනු දෙයක් YouTube වල කොපිරයිට් වදින්න නැති වෙන්න හදාගන්න දැන් කියලා තමන්ගේ වීඩියෝ වල කොපිරයිට් වදින්න ඒ කියන්නේ මියුසික් එකක් අනුන්ගේ දෙයක් දැම්මොත් තමයි වදින්නේ වදින්න නැතුව ගන්න මේ මියුසික් වීඩියෝ තියෙනවා ඒව ගන්න පුළුවන් මේ වෙනම සයිට් කියන පරිස්සමෙන් අපි යූටියුබ් භාවිත කරලා නැත්නම් මහන්සියලා හදන channel එක මේ නැති වෙන්න පුළුවන් මේ copyright එක copyright තුනක් ආවෝ නැති වෙනවා ඒක පුළුවන් තරම් අනුන්ගේ content දාන්න නැතුව තමන්ගේ වැඩියක් දාගන්න කියලා තමයි මොගේ දැන් මේක මේ මාසේ දැන් මට සල්ලි එනවා ඩොලර් 5ක් එන ඉඳලා නැති මාසයක් ගන්න කොහොමද ඩොලර් 100ක් එකතු වෙන්න ඕනේ අන්තිමට ඩොලර් 100ක් එකතු වුණාට පස්සේ තමයි account එකකින් ගන්න පුළුවන් සර් කොපිරයිට් අරම තියෙන මෙතනින් බලන්න පුළුවන් කොපිරයිට් එක තියෙන ආයි තියෙන වගේ මොනටයිසේෂන් ඊට පස්සේ ආයි මෙම්බර් කරන්න නම් ඉතින් මේ ටික සම්පූර්ණ වුණාට පස්සේ රීඅප්ලයි කරන්න ඕනේ රීඅප්ලයි කළා ගන්න තියෙනවා ඊට පස්සේ අපි මාන්සිලා හදන channel එකේ සල්ලි හම්බ කරන්න බෑ නේද වැඩක් නෑ dashboard මෙතන පල්ලි වෙන ගානන වැඩේ නෑ මෙතන පබ්ලික් ඉස්සෙල්ලාම අපි කොහොමත් මූලික වීඩියෝ අප්ලෝඩ් කරද්දී ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ ප්‍රයිවට් වගේ එකකින් අප්ලෝඩ් කළා නැත්නම් අන්ලිස්ටඩ් ඒක කොපි දවසක් හරි පැය 10ක් 12ක් තියලා බලන්න ඕනේ කෝපරේට් ස්ටික් එකක් එනවද කියලා එහෙම ආවොත් ඒක අයින් කරන්න නැත්නම් කොපිරයිට් ස්ටික් එකක් ආවට පස්සේ අයින් කරගන්න එකයි අයින් කළා වැඩක් නෑ ඒක උදේ ස්ටික් එක වැඩිලා දෙන්න ඉවරයි සමහරකට වෝනින් එකක් එන්න පුළුවන් දැන් මගේ චැනල් එකේ තියෙන මේ වෝනින් එකක් ඇවිල්ලා වෝනින් එකක් එමනවා ඉස්සෙල්ලා මේ වගේ දේවල් දාන්න එපා කියලා ඒ වෝනින් නැතුව කෙලිම කොපිරයිට් ඩිස්ට්‍රික්ට් එකට ගත්තම දැන් මගේ මේ චැනල් එකට ඇවිල්ලා තියෙනවා ඉතින් ප්‍රයිවට් වගේ දාලා අප්ලෝඩ් කරලා බලන්න ඕනේ ඉස්සෙල්ලම මේ කොපිරයිට් එනවා නේද දැන් මේ ඇක්සස් මේ සල්ලි නැතුව දැන් මෙතන ඩොලර් වගේ ඉස්සගුරු වගේ එනවා මේ කොපිරයිට් එකක් තියෙනවා මෙතන වැටෙනවා සමාරක් කොපිරයිට් තියෙනවා ඒකේ මේ දෙරණින් වගේ ගහන එනවා ඒවා මේ කොපිරයිට් ස්ටික් එක ආවට පස්සේ දැන් අපිට සල්ලි හම්බෙන්නේ නැහැ මොකද ස්ටික් එකක් වදින්නේ නැහැ සල්ලි ටික යන්නේ දෙරණ channel එකට එහෙම ඒවත් තියෙනවා ඉන්න පොඩක් පරිස්සමින් තමයි YouTube පාඩේ නැත්නම් මහන්සියලා 5000 හදාගෙන ඔත්රයින් හදාගෙන සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් කරලා තමන්ගේ channel එක ප්‍රාජ නැති වෙනවා. උන්තර තමන්ගේම වීඩියෝ දාන්නේ.